සුබ දවසක් වේවාද රම්මේ තාත්තේ පුතේ දුවේ. ඔබට මොකද හිතෙන්නේ? ඔබේ මොළය ගැන මේ මොහොතේදී මේ දවස්වල ඔබට මොකද හිතුනේ? ඔබේ ඇස් දෙක ගැන මොකද හිතුනේ? ඔබේ කන් දෙක ගැන මොකද හිතුනේ? ඔබේ කටහඬ ගැන ඔබට දැන් මොකද හිතුනේ? අද මෙනෙහි කරන්නට යන්නේ එහෙනම් ඔබේ මගේ ජීවිතයේ තිබෙන මේ නාසය. නහයක් තියෙන නිසා තමයි මේ මොහොතේදී ඔබට උස්ම ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් ගොඩක් වෙලට අපි උස්ම ගන්නකොට කට වහගෙන නහයෙන් තමයි උස්ම ගන්න. හැබැයි ඔබ නින්දට ගියොත් සමහර වෙලාවට මේ ගොරවනවයි කියලා කියන්නේ නහය ඇතුලේ බ්ලොක් වෙලා මේ මොදි දැර තමයි. ඔබ ටික වෙලාවක් කටින් උස්ම ගත්තොත් මොනවාද වෙන්නේ? ඔබේ උගුර කට ඔක්කොම වේලෙනවා. ඔබට හරි අපහසුයි කටින් උස්ම ගත්තොත් කාර්යය. උදේ ඉඳලා හැන්දෑව වෙනකන් නහයෙන් උස්ම ගන්නවා. ඔබට අපහසු නැහැ. මේ ඒ වගේම නහය මේ මොහොතේදී ඔබේ ජීවිතයේ ඇතුළට ඇතුල් වෙන්නද තියෙන මේ දූවිලි නැත්තම් මේ උස්ම ගන්නකොට තියෙන විස බීජ මේ ඔක්කොම විස බීජ නසන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කිඳි ටික තියෙනවා මේ මොහොතේදී ඒ අනවශ්‍ය දූවිලි නතර කරගන්න. ඒ වගේම තෙත ගතියක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන විස බීජ ඒ වෙලාවේ ශ්‍රාවයෙන් විනාශ කරලා දාලා ප්‍රතිශක්තිකරණය ඇක්ටිවේට් කරන්න. එහෙනස දැන් ඔබේ මගේ ජීවිතේ රත්න නම් මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේ නිකම් මේ නහයක් දීලා නැහැ. මේ නහය ඇතුලේ ලොකු බලයක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමේ සුවඳක්. මේ ගඳ සුවඳ කියන්නේ මොකද්ද කියන එක ඔබේ මගේ ජීවිතේ දීලා තියෙනවා. එහෙනස මේ ගඳ සුවඳ හඳුනගන්තම මේ මොහොතේදී ඒක ගොඩක් වැදගත්. සමහර වෙලාවට ඔබ දන්නේ නැහැ. මේ මම නම් ඥානකාන්ති එහෙම කරන්න ගියාම සමහර ස්වාදස්ලගේ ඥානකාන්තියක් කරන්න ගියාම මේ මම ගිහිල්ලා ඉස්සෙල්ලාම හෝල් එක ඇතුලේ මොකද කරන්නේ? ඉටිපන්දන් ටිකක් තියෙනවා. ඇරෝමා තෙරපි. මම මතකයි මම ඔමන් රටට ගියේ වෙලාවේ මට ලොකු ඕනකමක් තිබුණා මේ මේ එක එක જાති කට්ටුග මංජල් එක එක જાති සුවඳවල් ගන්න. ඇයි මේ සුවඳ කියන දේ ගොඩක් වැදගත්. සුවඳ කියන දේ ගොඩක් වැදගත්. ඒ නිසා මේ සුවඳ කියන දේ ඔබ දන්නේම නැතුව ඔබව සුවපත් කරනවා. වැරදි සුවඳක් තිබුණොත් මේ මොහොතේදී ඔබට ඔළුව කැක්කමක් එනවා. නේ? සමහර වෙලාවට ඔබ දන්නවා නේ මහත්තයා පර්ෆියුම් එකක් ගහගෙන આવොත් වයිෆ් පර්ෆියුම් එකක් ගහගෙන આવොත් මම නම් කියද අයියෝ මොනවද අනේ මේ ජරා සුවඳක් මට නම් ඔළුව කැක්කමයි වගේ. මට වමනේ වගේ. ඉගෙන මේ සුවඳට පුළුවන් මේ මිනිස්යාගේ ජීවිතය ඇතුලේ මේ අනිත් කෙනාව ප්‍රතික්ෂේපයට ලක් කරන්න. මේ ඒ නිසා ඔබ සමහර වෙලාවට කලපුවක් අයිනේ යනකොට මේ දවස්වල මේ ඔබ කොහේ හරි තැනකට කුණු වලක් ගාවින් යනවා නම් කාරිය ඔබ ටක් ගහලා නහය වහ ගන්නවා. අම්මෝ පුදුම ගඳක් නේ. ඒ නිසා මේ සමහර අයට මේ ගඳ උහුලන්න බැරුව යනවා. සුවඳ උහුලන්න බැරුව යනවා. වීස් එක හැදෙනවා. ඒ නිසා මේ නහය කියන දේ ඔබේ මගේ ජීවිතයට දන්නේම නැතුව හැසිරීම රටාව වෙනස් කරලා දානවා. ඒ නිසා calm down කරනවා. දැන් hyperactive තියෙන ළමෙක් ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදර ඉන්න ළමයා වෙනුවෙන් මේ කම් දෙකට soft music එකක් healing music එකක් දානවා වගේම ඒ වගේම අර මේ හොඳ සුවඳක් ඇති වෙන healing සුවඳක් calm down වෙන සුවඳක් මේ මොහොතේදී මේ පාවිච්චි කරනවා. මොනවටද? ඒක ඇතුළට ආවට පස්සේ ගෙදර ඉන්නකොට සිත සුවපත් වෙන්න. එයා කලබලකාරී නැහැ. දැන් ඊයේ මට අවශ්‍යතාවයක් තිබුණා මගේ වාහනයට මේ එයා ෆ්‍රෙෂ්නර් එකක් ගහන්න. ඉතින් ඒ නිසා මේකේ තිබිච්ච ඔක්කොම මම මේ මූලියට පොඩ්ඩක් ගහලා බැලුවා. ඇයි ඒ? පොඩ්ඩක් ඉමල බැලුවා. මට උස්ම ගන්න පුළුවන්ද? ඒක හරිම සොෆ්ට් එකක්ද? ස්මූත් එකක්ද? හොඳයිද? ඒක මයිල්ඩ් එකක්ද? කියන එක බැලුවා. එනිසා මේකට දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙනවා. ඇයි ඒ? විශේෂයෙන් වාහනේ එළවගෙන යනකොට ඒක ඇතුලේ ඒ වැරදි සුවඳක් තිබුණොත් මේ මොහොතේදී ඔබට හැම වෙලාවෙම නුරුස්සන ගතියක් ඇති වෙනවා. අර මනුස්සයාට බයිනවා, මෙයාට බයිනවා, ඔක්කොම බැන බැන තමයි අන්තිමට වාහනේ එළවන්නේ. ඇයිද කියලා බැලුවොත් කරේ එයා බයින කෙනෙක් නෙමෙයි. හැබැයි අර සුවඳ අරයාගේ මනස විකෘති කරලා දානවා. එනිසා අපිට හැම සුවඳක්ම බෑ. හැම ගඳක්ම බෑ. මනුස්ස මත්තම තුල අම්මේ තාත්තේ පුතේ දුවේ
ඒනිස තමයි සමහර වෙලාවට මාලිගාවක් වගේ ගයක් හදල තිබුණත් වැරදි සුවඳ කාපට් එකක් දාලා තියෙනවා නම් කාරිය ඒක තෙත් වෙලා තියෙනවා නම් කාරිය ඒක ඇතුලෙන් ඇති වෙන සුවඳක් આવොත් ඊට පස්සේ කොච්චර හොඳ ගයක් වුණත් වැඩක් නැහැ. ඒ සුවඳ අමාරුයි. දූවිල්ල කොච්චර අමාරුයිද? ලයිබ්‍රරි එකට ගියාම ඒක ඇතුලේ තියෙන මේ පොත්වල තියෙන දූවිල්ල කොච්චර අමාරුයිද? ඔබ දන්නේම නැහැ. සමහර අයට අයන් කරපුවම 20 කැදිලා. ඇයි ඒ? අර අයන් කරනකොට දූවිල්ල මතුවෙලා උඩට එනවා. ඒ නිසා මේ මොහොතේදී රෙදිවල තියෙන දූවිල්ල. ඒ නිසා සමහර වෙලාවට සමහර ළමයිව ගෙනාපුවාම හැමදාම සෙමයි කියලා මන්නම් කියනවා. ඔබේ කොට්ටය දරුවර දෙන කොට්ටේ උඩ හොඳට ටවල් දෙකක් අරගෙන හොදලා මේ මොහොතේදී එක ටවල් එකක් දාලා ඒක උඩ නිදි කරන්න. ඇයි ඒ? නැත්තම් කාර්ය මෙහෙම කරලා හැරුණ ගමන්ම නහයට උරනවා අර ඔක්කොම ඩස්ට් එක. ඉරුවට පස්සේ යාට හැම වෙලාවෙම ඇලර්ජි එකක් තියෙනවා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ ඉදුවේ ස්වාමීන් වහන්සේ තුල ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ තුල නහයේ දේව ආශිර්වාදයේ දේව ශක්තිය ඉල්ලන්න. චිස්පීඩයි.